සියලු දෙනාටම ආයුබෝවන්. ඔන්න මම අදත් ගොඩ දෙනෙක්ට වැදගත් වෙන වීඩියෝ එකක් ගේනවා. ගොඩ දෙනෙක් දැන් සින්දු අහන්න ෆිල්ම් බලන්න පුරුදු වෙලා තියෙන ෆෝන් එකෙන්. ඒ සඳහා YouTube හරි වෙනත් වෙබ්සයිට් එකක් හරි භාවිතා කරනවා Tamanට අවශ්‍ය වීඩියෝස් බලන්න. ඒ වගේම පොඩි ළමයි ඉන්න ගෙවල් වලට නම් පොඩි ළමයින්ට ළමා ගීත අහන්න, ඒ වගේම අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය වෙන වීඩියෝස් පවා නිතර YouTube එක හෝ වෙනත් වෙබ්සයිට් භාවිතා කරලා බලනවා. ඒ වගේම Facebook වැනි ඇප්ලිකේෂන් හරහා පවා විවිධ වීඩියෝස් බලන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් අපි නිතර නිතර එකම වීඩියෝස් ටිකක් බලන්න අවශ්‍ය නම් අපිට අවශ්‍ය වෙන වීඩියෝස් ඩවුන්ලෝඩ් කරලා තියාගත්තා නම් අපේ ඩේටා ඉතුරු කරගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම YouTube, Facebook හෝ වෙනත් වෙබ්සයිට් හරහා බලන වීඩියෝස් ඔයාලගේ ෆෝන් එකට Full HD වීඩියෝස් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මොබයිල් ඇප්ලිකේෂන් දෙකක් පිළිබඳව මම අද ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා මුලින්ම Google Chrome එකට ගිහින් SnapTube කියලා ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ එක සර්ච් දෙන්න. ඊට පස්සේ ඔයාලා බලාගන්න පුළුවන් ගොඩක් වෙබ්සයිට් එනවා. නමුත් ඔයාලා පල්ලෙහාට ගිහින් APK PO කියන වෙබ්සයිට් එකට යන්න ඕනේ. ඊට පස්සේ ඒ වෙබ්සයිට් එක ඇතුළට ගියාට පස්සේ ඔගොල්ලන්ට පේනවා SnapTube Download and Converter කියලා ඇප් එක. මෙන්න මේ පේන ඇප් එක. ඊට පස්සේ ඒකේ පල්ලෙහා තියෙනවා Download APK කියලා Download Point එක. අන්න ඒක උඩ ක්ලික් කරගෙන ඊට පස්සේ නැවත වතාවක් Download APK කියලා Download දෙන්න එතනියුත්. ඊට පස්සේ ආපහු Download Again දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ෆයිල් එක Download වෙන්න පටන් ගන්නෙ. Download වුණාට පස්සේ ෆයිල් එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරද්දී ඇප් එක ඉන්ස්ටෝල් කරන්න ෆර්මිෂන් ඉල්ලුවොත් විතරක් ෆර්මිෂන් දෙන්න. ඊට පස්සේ ඕපන් කරගන්න පුළුවන් දැන් ඇප් එක. ඊට පස්සේ මෙතන එන මැසේජ් එකට ඇග්‍රි දෙන්න. ඊට පස්සේ ඔබට පේනවා ෆයිල් ලොකේෂන් එකට ඇක්සස් ඉල්ලනවා. එකෙන් එන මැසේජ් එක ලොක් කරලා මේ විදිහට මේ ඇප්ලිකේෂන් එක ඕපන් වෙනවා. ඒකේ තියෙනවා YouTube, Facebook, Instagram, ඒ වගේම මේකෙන් පුළුවන් Google Chrome එක හරහා වෙබ්සයිට් එකට ගිහිල්ලා උනත් වීඩියෝ එකක් බලලා ඩවුන්ලෝඩ් කරගන්න. අපි යමු YouTube එකට. YouTube එකට ගියාට පස්සේ අපි බලමු වීඩියෝ එකක් සිලෙක්ට් කරගෙන ඒක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. මේ විදිහට වීඩියෝ එකක් සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නනවා දැන් ඩවුන්ලෝඩ් පොයින්ට් එකක් මේකේ තියෙනවා. අපි එකෙන් ඩවුන්ලෝඩ් දීලා බලමු මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ එනවා වීඩියෝ ෆෝමැට් ක්වොලිටි කීපයක්ම. ඊට පස්සේ මෝ ෆෝමැට් තියෙනවා. අපි බලමු මේකෙන් ගන්න පුළුවන් හයිම රෙසලූෂන් එක තියෙන වීඩියෝ ෆෝමැට් එක මොකද්ද කියලා. මෝ ෆෝමැට් ගිහිල්ලා බලමු පල්ලෙහාට ගිහිල්ලා මොකද්ද තියෙන හයිම රෙසලූෂන් එක කියලා. 1080p ෆුල් HD තියෙනවා මේකේ. අපි එක සිලෙක්ට් කරලා එක ඩවුන්ලෝඩ් කරමු. ඩවුන්ලෝඩ් කරන්න ඉල්ලුවාම මේකේ වැටෙනවා MP3 ප්ලේයර් එකක්, මීඩියා ප්ලේ එකක්. අපි ඒකත් ඉන්ස්ටෝල් කරමු පළවෙනි වතාව නිසා. මේක අත්‍යවශ්‍ය නැහැ, මේක අයින් කරගන්න පුළුවන් පස්සේ. දැන් අපි ඉන්ස්ටෝල් කරගමු. ඊට පස්සේ අපි අපහු බෑග් ගිහිල්ලා අපහු වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගමු. ඩවුන්ලෝඩ් දීලා අපි නැවත ඩවුන්ලෝඩ් කරගමු මේ විදිහට. අපි බලමු වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනවද කියලා. ඔයාලට දැන් පේනවා වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනවා. ඩවුන්ලෝඩ් වුණාට පස්සේ අපි දැන් ඒක බලමු ඕපන් කරලා කොයි විදිහටද ඒක ප්ලේ වෙන්නේ කියලා.
අර අපි අලුතින් ඩවුන්ලෝඩ් කරගත්ත මීඩියා ප්ලේ එක හරහා තමයි මේක ප්ලේ වෙන්නේ. ඒකටත් ඇක්සස් දීලා ඇලෝ කරලා වීඩියෝ එක ප්ලේ කරලා බලමු. ඕකලොට පේනවා දැන් මේකේ ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ එක ප්ලේ වෙනවා. ඉතින් ওই විදිහට තමයි මේ මොබයිල් ඇප් එකෙන් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්නේ. මීට අමතරව තව මොබයිල් ඇප් එකක් තියෙනවා. අපි ඒකත් බලමු ඩවුන්ලෝඩ් කරගෙන කොහොමද ඒකෙන් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න කියලා. මේ විදිහට ක්‍රෝම් එකට ගිහිල්ලා අපි ඒකේ සර්ච් කරන තැන මේ විදිහට Vidmate කියලා ටයිප් කරගෙන ඒක සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකෙත් අර ඉස්සෙල්ලා ඇප් එක වගේම Google Chrome එක යටටම ගිහිල්ලා APK.io කියන වෙබ්සයිට් එක සිලෙක්ට් කරගෙන ඒකට ගිහිල්ලා ඒකෙන් තමයි Vidmate කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මං කසරයන් මේක ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඒ කියන්නේ මං ඇත්තටම කිව්වොත් මම පාවිච්චි කරන්නේ මේ මොබයිල් ඇප් එක වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න. ඒකින්ද මං ආපෞසරයන් මේක ඉන්ස්ටෝල් කරගන්න යන්නේ නැහැ. ඒකින්ද මම මේකෙන් අයින් වෙලා කොහොමද වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරන්න කියලා මං ඔයාලට පෙන්නන්නම් මේ ඇප් එකෙන්. ඒකට අපි YouTube එකට ගිහිල්ලා වීඩියෝ එකක් සිලෙක්ට් කරගෙන බලමු වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. මේ විදිහට YouTube ගියාට පස්සේ වීඩියෝ එකක් සිලෙක්ට් කරගමු අපි. වීඩියෝ එකක් සිලෙක්ට් කරගත්තට පස්සේ අපි බලමු කොහොමද වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඒකෙන් අපි යන්න ඕනේ වීඩියෝ එකේ ෂෙයා පොයින්ට් එකට ගිහිල්ලා ඒකෙන් මේ මොබයිල් ඇප් එකට මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඕනේ. ෂෙයා කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේකේ මොබයිල් ඇප් එකේ හරහා මේ වීඩියෝ එක ප්ලේ වෙන්න ගන්නවා. ඊට පස්සේ පෙන්නනවා වීඩියෝ ෆෝමැට් එක කොහොමද තියෙන්නේ කියලා. ඒකෙන් අපි ෆුල් HD 1080p කියන ෆෝමැට් එකෙන් අපි වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන බලමු කොහොමද වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙන්නේ කියලා. වීඩියෝ එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ අපි බලමු මේක ප්ලේ කරලා කොහොමද ප්ලේ වෙන්නේ කියලා. ඔගොල්ලෝ පේනවා ඇත්තටම මේ වීඩියෝ එකත් අර ඉස්සෙල්ලා ඩවුන්ලෝඩ් කරගත්ත MP3 මීඩියා ප්ලේ කරහා ප්ලේ කරගන්න පුළුවන් කියලා. ඇත්තටම මේ MP3 මීඩියා ප්ලේ එක අත්‍යවශ්‍ය නැහැ. ඒක පස්සේ ඩිලීට් කරන්න පුළුවන්. ඕගොල්ලෝගේ ගැලරි එකට තමයි මේක ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ ඇප්ලිකේෂන් දෙක හරහා YouTube එකෙන් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්නේ. ඒ වගේම අපි ඊළඟට බලමු Facebook එක හරහා කොහොමද Facebook එකේ තියෙන වීඩියෝ එකක් මේකෙන් ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. Facebook එක සිලෙක්ට් කරගත්තට පස්සේ අපි මේක වීඩියෝ එක සර්ච් කරලා කොහොමද ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා බලමු. ඇත්තටම මේකෙන් මේ විදිහට වීඩියෝ එක සිලෙක්ට් කරගත්තට පස්සේ වීඩියෝ එක ෂෙයා කරන්න ඕනේ අර ඉස්සෙල්ලා කරගත්ත විදිහටම. ඊට පස්සේ ඒ විදිහටම මොබයිල් ඇප් එකට ගිහිල්ලා ඒක හරහා පුළුවන් වීඩියෝ ෆෝමැට් එක සිලෙක්ට් කරගෙන අපිට වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම ලින්ක් එක කොපි කරලා උනත් මේ ඇප් එකට දීලා වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම Facebook වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න සිලෙක්ට් කරගත්තේ SnapTube කියන ඇප්ලිකේෂන් එක. අපි බලමු ඒකෙන් කොහොමද මේ ඇප් එකෙන් ඩවුන්ලෝඩ් වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි මේ ඇප් වලින් ඇප් දෙකෙන්ම වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගන්නේ.
ඉතින් ඔයාලටත් පුළුවන් ඔයගොල්ලෝ නිතරම බලන වීඩියෝස් මේ මොබයිල් ඇප් දෙක හරහා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඔයාලා ට්‍රයි එකක් දාලා බලන්න මේක ඉන්ස්ටෝල් කරගෙන කොහොමද වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා.